හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා මේ UK යන ගමනට කොච්චර විතර මුදලක් වැය වෙනවද කියලා. ඉතින් මේක මෙච්චරයි නිශ්චිත කියලා අගයක් කියලා ප්‍රකාශ කරන්න අපහසුයි. මොකද ස්ටර්ලින් පවුන් එකේ අගය විචලනයමත් එක්කම මේ සඳහා තැන්පත් කරන්න ඕන මුදලේ යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි අද විදේශගත වෙන අපි සහෝදර සහෝදරයන් අහලා බැලුවන් පස්සේ ගොඩක් අය කියන දෙයක් තමයි මේ සඳහා පවුම් 5000ක්, පවුම් 6000ක්, පවුම් 12000ක්, පවුම් 18000ක් මේ වගේ අතිවිශාල මුදලක් වැය කරමින් තමයි ඔවුන් මේ ගමන ආවේ කියන එක. ඉතින් ඇත්තටම මේ ගැන තොරතුරු හොයලා බලනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මෙන්න මේ සඳහා වැය වෙන්නේ පවුම් 1500ක්, පවුම් 2000 අතර මුදලක් පමණයි මේක වැය වෙන්නේ. මොකද වෙනත් විදේශ රටවල් උනොත් මහා බ්‍රිතාන්‍ය කරා හෙදෙන දානින් පැමිණෙනවා. ඒ ආගිවස්ට විදිහට එතකොට ඔවුන් වියදම් කරන්නේ අරගමන ගරගාන විතරයි. ඉතින් ඒකෙන් හින්දා මෙන්න මේක තුල යම් සැඟවිච්ච දෙයක් තියෙනවද කියන එක ඔයාලා හොයලා බලන්න යම් තැනකින් විදේශගත වෙන්න කලින්. මොකද දුක් මහන්සියල හම්බ කරන සල්ලි නිකරනේ නාස්ති කරන එක මහා අපරාධයක්. මොකද කයාගිව කියන එක දැන් ඇත්තටම විදේශගත වෙන්නේ ක්වොලිෆයිඩ් නර්සස්ලා. ක්වොලිෆයිඩ් නර්සස්ලා විදේශගත වෙන්නේ කයාගිවස්ලා විතරයි. ඉතින් ඒ වගේ තනතුරකට යනකොට පවුම් 5000ක් 6000ක් වගේ දෙයක් නිකන් නිකරුණේ. ඒ කියන්නේ එයාලා ගන්නේ එයා මුදලට වඩා තව විශාල මුදලක් වැය කිරීම අපරාධයක් කියලා මට හිතෙනවා. මොකද ඒ ප්‍රොසීඩිය එකේදී ඒ අදාළ කම්පැනි එක ඒ අවශ්‍ය මුදලෙන් කොටසක් වියදම් කරනවා. ඉතුරු කොටස තමයි අවුන් 1500ක්, 1800ක්, 2700 ඒ වගේ ප්‍රමාණයක් තමයි තමන් විසින් වැය කරන්න ඕනේ. ඉතින් සමහර ওই පුද්ගලයන් මෙන්න මේක බිස්නස් එකක් කරගෙන තියෙන ආකාරය අපිට පේනවා. ඉතින් විශේෂයෙන්ම ඔයාලා විදේශගත වෙන බලාපොරොත්තු වෙනවා නම් ඉතාමත් හොඳින් හොයලා බලලා ඉතාමත් අඩු පීරියයකින් තමන්ගේ අවශ්‍ය කාරණේ ඉටු කරගන්න පාත්වේහක යන්න කියලා හැමෝගෙන් ඉල්ලනවා. ඉතින් කලබලයේ බොරුවට සල්ලි නාස්ති කරලා තමන්ගේ ළඟ තියෙන සතියෙන් බියදම් කරගෙන කයාගිව කෙනෙක් විදිහට යන එක මම අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා මොකද සමහර අය අද පවුම් 5000ට කරනවා, ඊළඟ මාසේ 5500ක් කරනවා, ඊළඟ සායද මොකද ලංකාවේ නසස්ත්‍ර කොහොම හරි දීලා මෙතන යන බව දන්න හින්දා අපේම සමහර අය මේක ජයවරම්බවට පත් කරගෙන තියෙනවා. ඒකෙන් හින්දා හැමෝගෙම ඉල්ලනවා තමන්ගේ මුදලට සාධාරණයක් වෙන තැනකින් මේ ගමන යන්න බලන්න කියලා. ඉස්සරහදී අපි මේ පිළිබඳ හොයලා බලලා ඔයාලට තාමත් පහසුවෙන් අඩු මුදලකින් මෙන්න මේ ගමන යන්න පුළුවන් ආකාර පිළිබඳව සොයාගෙන ඒ පිළිබඳව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒකින්ද හැමෝටම ආරාධනා කරනවා Education 2020 ට්‍රෙන්ඩ්ලත් එක දිගටම රැඳී ඉන්න කියලා, මේ channel එකේ videos පිළිබඳව ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න, share කරන්න කියලාත් හැමෝගෙම ඉල්ලනවා.